බුද්ධාගම රජ ආගමක්. එයින් අදහස් කරන්නේ බුද්ධාගම හිඟන ආගමක් නොවේ කියන එක. ඒකට හේතුව බුද්ධාගම හැර අනෙක් හැම ලෝක ආගමක්ම හිඟන ආගම් ගණයටයි වැටෙන්නේ. ඒ මොකද ඒ හැම ආගමක්ම මිනිසුන්ව පුරුදු පුහුණු කරන්නේ හිඟා කන්න, ඉල්ල ගන්න, යාඥා කරන්න, යාදිනි නගන්න, නිතරම අනිත් හැම ආගමක්ම බුද්ධාගම හැර බාහිර බලවේත් එක්ක ඉල්ල ගන්නයි කියලා මිනිසුන්ව යොමු කරනවා. ක්‍රිස්තු ස්වාමීන් කන්දුඩ දේශනාවේදී පැහැදිලිවම ප්‍රකාශයක් කරලා තියෙනවා. ඒ බව සඳහන් වෙනවා බයිබලේ. ඒ කියනවා ඉල්ලන්නාට හම්බ වෙයි, ඉල්ලන්නාට ලැබෙයි, සොයන්නාට හම්බ වෙයි, තට්ටු කරන්නාට දොර ඇරෙයි. බුද්ධාගම කාගෙන්වත් ඉල්ලන්න මිනිස්සුන් යොමු කරන්නේ නැහැ. ඉල්ලීම වෙනුවට බුද්ධාගමේ තියෙන දීම, දානේ. දානේ කියන්නේ අල්ලගෙන ඉන්න දේවල් අතාරින එකට. උපාදානේ කියලා කියන්නේ යම් යම් දේවල් අල්ලගෙන තමන් වෙත තියාගෙන ඉන්න එකට. ඒ කියන්නේ පිට තියෙන දේවල් ඇදලා තමන් වෙතට ගන්න එක. ඒ උපාදානයේ අනිත් පැත්ත තමා දානය. ඒක තමා නිවන් දකින මාර්ගයේ පළවෙනි පියවර. දාන පාරමිතාව තමා දස පාරමිතාවේ මුලටම තියෙන්නේ. මෙතන දානය කියන්නේ දෙන එක නෙවෙයි, උපාදානය කියන්නේ ඇදලා ගන්න එක නෙවෙයි. එයින් අදහස් වෙන්නේ මානසික ක්‍රියාවක්. උපාදානයෙන් කරන්නේ බාහිර දේවල්, බාහිර නිමිති අල්ලගෙන තියාගෙන ඉන්න, බැඳගෙන, බන්ධනයක් එක. දානය කියන්නේ අල්ලගෙන ඉන්න දේවල් අතාරින එකට, ඇලිලා ඉන්න දේවල් අතාරින එකට. ඇලීම අත්හැරීම තමා බුද්ධාගමේ බලාපොරොත්තු වෙන පරම සුවය වන නිවන සාක්ෂාත් කරගන්න තියෙන මූලිකම පියවර, මූලිකම උපක්‍රමය. ඒ දානෙන් වෙන්නේ මොකද්ද? රාගය කියන ඇලීම නැති වෙනවා. යම් යම් දේවල් අල්ලගෙන ඉන්නවා කියන්නේ ඒවට ඇලිලා ඉන්න එක. ව්‍යාජුර මහාපාරාද සූත්‍රයේ කියනවා, මහාපාරාදට ඇක්කුවම ව්‍යාජුරනේ මම මුහුදට හරි ආසයි, මොකද මුහුදේ හැම තැනකම ලුණු රහයි, එකම රස තියෙන. ඉතින් බුදුහාඳුර වදාරනවා පාරාද මගේ ශාසනයත් ඒ වගේ. ඒ ශාසනය හැම තැනකම තියෙන විමුක්ත රසය, මිදීමේ රසය. නිවන් දකින්න කියලා කියන්නේ එක එක සංයෝජන ටිකෙන් ටික කඩා යාන එක, අත්හරින එකට. සංයෝජන 10ක් කැඩුනහම තමයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. දස සංයෝජන. බුදුහාඳුරන්ව භගවා කියන නමෙන් හඳුන්වන්නේ. භගවා කියන්නේ භග්න කරපු එක්කෙන. මොනවද භග්න කරලා තියෙන්නේ? බන්ධන.
නිදහසේ ජීවත් වෙන කෙනෙක්. අල්ලලා ඇදගන්න කෙනෙක්ගේ අතාරණ කෙනෙක්. උපාදාන කරන කෙනෙක් නෙවෙයි, දානය කරන කෙනෙක්. බුදුආදිනේ සාරාසංක කල්පලක්ෂයක් පරිපූර්ණයි කිව්වේ දන් දිදි. දන් දිදි කියන්නේ වස්තු සම්භාර දෙන එක විතරක් නෙවෙයි, ආත්ම පරිත්‍යාගය දානයක්, ජීවිත පරිත්‍යාගය දානයක්. යමකට අපි බෙදලා ඉන්නවාද, අන්නේ බෙදලා ඉන්න දේ අතාරින එක දානයක්. එහෙම දෙයක් කරන්න පුළුවන් හිත රජ හිතක්, හිඟන හිතක් නෙවෙයි. ඒකයි මම මුලින්දම කිව්වේ බුද්ධාගම කියන්නේ රජාගමක්, හිඟන ආගමක් නොවේ කියලා. හැබැයි අද බොහොම ජනප්‍රිය වෙලා තියෙන්නේ බුද්ධාගමයි කියන රජාගමට වඩා හිඟන ආගම. මොකද ඒවා යොමු කරන්නේ මොනවහරි ලබා ගන්න බාහිර බලවේගයකින්. ඒ ආගම්වල දිව්‍ය ලෝකේ තියෙන පිට බුද්ධාගමේ ඇති නිවන තියෙන පිට නෙවෙයි, අපතුලමයි. ඒකයි නිවන ඕපනයිකෝ කියලා කියන්නේ, උපනයනය වෙනවා, තමාගාම තියෙනවා. ඒකයි ඒ නිවන එහි පස්සිකෝ කියන්නේ. හිම කියන වචනේ හිම කියන්නේ මේ කියලා, ඒ හිම කියන වචනේ බහු වචනේ ආදාය භක්තිය කියන්නේ මේ කියලා කියන්න පුළුවන් හැම තැනකම. ඒකෙන් කොහෙවත් නෙවෙයි තැනේ නෙවෙයි තියෙන්නේ තමා තුළමයි. තමා ඉන්න හැම තැනකම නිවන තියෙනවා. ඒ ඉන්න ඒ වගේම තමා ඉන්න හැම වෙලාවකම නිවන අත්දකින්න පුළුවන්. සාන්දිට්ඨිකෝ කියන්නේ ඒකයි. ඒක කොහෙන්වත් එන එකක් නෙවෙයි, උපනායනය වෙනවා. ඇතුලේ තිබිලා ඉඳී තියෙනවා. ඒකයි බුදුහාඳුරුව නිවන් දැක්ක වෙලාවේදී ධම්මචක්කසුත් පවත්තන සූත්‍රයේදී උන්වහන්සේ පළවෙනි දේශනයේදී කිව්වේ නිවන් දැකයි කියන එක ආලෝකෝ උදපාදි. ආලෝකේ උදා වුණා. නිර්වාණ ආලෝකේ, ප්‍රඥා ලෝකේ, අන්ධකාරයේ දුර වෙලා. අන්ධකාරය කියන්නේ බොරුවට, රෙඩ් ලයින් එකට. ඒක කියන්නේ මෝහය. මෝහයේ දුර වුණා, මුලාව දුර වුණා. ඇත්ත දැක්කා. මොකක් දැක්ක ඇත්ත? කිසිදයක් අල්ලන්නේ නැත්නම් එතන තියෙන හරි සුවයක් නේ. ඒකයි නිවනට තණ්හක්කය කියලා කියන්නේ. අපි යමක් අල්ලගන්න මූල ශක්තිය තමයි තෘෂ්ණාව කියලා කියන්නේ. ඒකේ සංස්කෘත වචනේ අදහස පිපාසය. ඒ සංස්කෘත වචනේ පාලි ස්වරූපය තමයි තණ්හා කියලා කියන්නේ. මෙතන තණ්හා යන්නේ අදහස් කාණේ සැප පිපාසය. මොන සැපද? ශදේන්ද්‍රයන්ටම ඕන කරන සැප මිනින්නයි. ඒ ශදේන්ද්‍රයන්ට ඕන කරන සැප කොහෙන් හරි ඉල්ල ගන්නයි ලෝකාගම් අනිත්‍යව මිනිසුන් යොමු කරන්නේ. ඒකේද ඒ ආගම් ආදාන බටේර ජාති පරංගි ලන්දේසි ඉංග්‍රීසි ඇවිල්ලා ලංකාව කොල්ල කෑවේ. ලංකාවේ තියෙන පුරාවස්තු අරගෙන ගියේ තමන්ගේ රටට. ඒගොල්ලෝ ආවේ මේ රටට හොදක් කරන්න නෙවෙයි, මේ රට හූරගෙන කන්න. අන්න ඒ තත්ත්වයට මිනිසුන් පුරුදු කළේ ඒකයි. වෙළඳු කරන්නේ ඒගොල්ලෝ වෙළඳු. උපක්‍රම සීවිලෝ අනිත්‍යයගේ තීන්දුවල් ගන්නවා, බ්ලාව ගන්න. ඒ ක්‍රමයට මිනිස්සු කැමති. මොකද මිනිස්සු කැමති තමන්ගේ ඉන්ද්‍රියයන් සතුටු කරන්න, ඉන්ද්‍රියන්ට සැප දෙන්න. ඒන්ද ඉන්ද්‍රියන් ඉල්ලන දේවල් ලබා ගන්න නම් එක්ක රස්සාව කරලා ලබා ගන්න, එහෙමනම් හොරකම් කරලා ලබා ගන්න ඕන, එහෙමනම් මංකොල කරලා ලබා ගන්න ඕන, එහෙමනම් බොරු කරලා ලබා ගන්න ඕන. ලබා ගැනීම තමයි මිනිසුන්ගේ තියෙන ලොකුම ඕනෙකම. අන්න ඒක ධෛර්යමත් කරන ආගම් තමයි ලෝකාගම වශයෙන් ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඒ හැම ආගක්ම මං කලින් ගිහුවාගේ මිනිසුන්ව පුරුදු කරන්නේ හිඟා කන්න,
බුද්ධාගම විතරක් රජ හිතක් හදාගන්න පුරුදු කරන්න. ඒ මොකද රජ සැප තියෙන්නේ අප තුළමයි. අප තුළම රජ සැප තියාගෙන අපි හිඟා කනවා. රජ සැප කියන්නේ උසස්ම සැපත. අජරාමර නිවන කියලා කියන්නේ දිරාපත් වෙන්නේ නැති මරින් නැති සුවය, පරම සුවය අප තුළමයි තියෙන්නේ. ඒක අපි ගන්න ඕනේ නැහැ. තණ්හාව අඩු වෙනවා. තණ්හක් කියලා කියන්නේ තෘෂ්ණාව. ගන්න ඕනේ කියන හැඟීම නැති වුණාම, ලෝභ සිත නැති වුණාම, රාග සිත නැති වුණාම, තණ්හාව නැති වුණාම, ඒ හිතින් මතුවෙන්නේ නිවන. පරම සුවය, පරම සැප. ඉල්ලලා ගන්න දෙයක් නෙවෙයි, ඉබේ ලැබෙන දෙයක්. ඒකයි ඒ දර්ශනේ ඇති වුණාන් පස්සේ, බෞද්ධ දර්ශනේ ඇති වුණාන් පස්සේ. රතන සූත්‍රය කියන්නේ සහවාස දර්ශන සම්පදාය තයසු ධම්මා ජයිතා භවති. ඒ දර්ශන සම්පදාය පහළ වුණාම ධර්ම තුනක් සක්කාය දිට්ඨි නැති වෙන, මමේ මාගේ කියන හැඟීම නැති වෙන, මමේ මාගේ කියලා දෙයක් නැහැ, මාගේ කියලා තියාගන්න ඉල්ලගන්න මටයි කියලා ඉල්ලගන්න දෙයක් නැහැ, ඕනේ නැහැ. ඒ කිසි දෙයක් තමන්ට අයිති නැහැ. එහිඳ ඒව ඇලෙන්නේ නැහැ. අයිති කියලා තියාගන්න බැරි නිසා ඉල්ලන්න දඟලන්න යන්නේ නැහැ. ඒ වුණාට අත්‍යසුඛය කියන්නේ තියෙන සැපයක් තියෙනවා. ඒක තමයි නිවන් සුවය. ඒක අපතුලමයි තියෙන්නේ. ඒ සැපය අපිට උදා වෙන්නේ හිඟා කන හිත නැතර වුණාට පස්සේ. හිඟන හිත රජ සැපක් වුණාට පස්සේ. හිඟන හිත රජ වුණාට පස්සේ. ඒ නිසා බෞද්ධයෝ නැති බැරි අය වාසි හිඟන්න වගේ හිටියා. හිත ඇතුලෙන් ඒගොල්ලෝ රජ සැප විඳින්මින් ඉන්න අය. ඒගොල්ලන්ට සැප තියෙන්නේ ඉන්ද්‍රයන්ගෙන් ලැබෙන බාහිර සැප සම්පත් නෙවෙයි. තමා තුළින්ම මතුවෙන ඕපනයිකෝ කියලා කියන. තමා තුළින්ම මතුවෙන. හැම තැනකදීම මතුවෙන. එහි පස්සිකෝකෙන් දකින්න පුළුවන්. සාන්දිටිය කරන්නේ මේ දැන් කියන්න පුළුවන් හැම වෙලාවකම මතු කරගන්න පුළුවන් සුවය. ඒක සනාතන අජරාමර සුවය. දිරාපත්තේ නැති මැරෙන්නේ නැති සුවයක්. ඒ වගේම ඒක මම හැම වෙලාවෙම තියුණා කියලා කිව්වේ ජාදිරෝ කියන්නේ නිවන සනාතන සුවයක් වශයෙන්. තණ්හාව නැති වුණාම මතුවෙන සුවයක් වශයෙන්. ඒ නිවැරදි තණ්හාව ඇත්තේ නැහැ. කියන්නේ ඇලෙන්නෙත් නැහැ, කිසි දෙයක් ගැටෙන්නෙත් නැහැ. කිසි දෙයකින් මුලා වෙන්නෙත් නැහැ. ඇත්ත ඇති සැටි දැකමින් ඉන්න පුළුවන් හිත. දර්ශන සම්පදාය කියන්නේ ඒකයි. ඒ මොකද ඇත්ත? මේ ලෝකේ ඇලිලා මමයේ මාගේ කියලා තියාගන්න පුළුවන් කිසිම දෙයක් හැම දෙයක්ම ඇතිවෙච්චකම නැති වෙන දේවල්. ඒ නිසා ඒවත් එක් ගැටල ඒවත් අල්ලු කරන් දගන්න ඕනෙත් නැහැ. ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා. සඩේන්ජරයන් කැමති සැප වුණත් එහෙමයි, ඒව ඇති වෙලා නැති වෙනවා. හැබැයි භෝග සුඛයේ තිබෙන කමන්නේ අත්‍යිකයන්ේ සැප තියෙනවා. සැප භුක්ති විඳීම වරදක් නෙවෙයි. හැබැයි සැප හිඟා කන එක ජීවිතයේ දුකටපත් කරන හේතුව. ඒකයි ධම්පදී කියන්නේ තණ්හාය ජායති ශෝක. තණ්හාවෙන් ශෝකය ඇති වෙනවා. කාමයෙන් ශෝකය ඇති වෙනවා. රතිය යැලෙන ගතියෙන් ශෝකය ඇති වෙනවා. ශෝකය නැති වෙන්නේ නම් අර පරම සුවය තමා තුළින් මතු කරගන්න නම් ඇලෙන ගතිය නැති කරන්න ඕන. හැබැයි ඒ සුවය ලෝකෝත්තර සුවයක්. භෞතික සුවයක් නෙවෙයි, අධ්‍යාත්මික සුවයක්. ඒ වුණාට දල වශයෙන් මිනිස්සු යොමුලා තියෙන්නේ
භෞතික සැප සම්පත් වෙන්න. ඉඟා කාලා හරි, කියන්නේ ඉල්ලලා හරි, හම්බ කරගෙන හරි, හොරකම් කළා හරි, මංකොල්ලකාර හරි සැප විඳින්නයි සාමාන්‍ය මිනිසා යොමු වෙන්නේ. බෞද්ධයෝ වෙන්නේ තමා තුළින්ම පරම සුවය මතු කරගන්න. ඒකයි රතු සූත්‍රයේ කියන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා යෝගාචරව ලද්දා මුදා නිබ්බුතින් බුඤ්ජමාන මිලට ගන්න බැරි සුවයක් විඳිනවා. ඇසළ මාසේ භාවනා යෝගී වෙන ඇසළ මාසේ තමයි පටන් ගන්න මහා සංඝයාතුනේ වස්සානේ. ඒ කාලේ පිරිසු ගවන්න බෑ, වහිනවා. තමන් ඉන්න ආවාසයේ හරි කොහරි තැනකට ගල් ගුහාට හරි ඇතුළට ගිහිල්ලා භාවනා කරනවා. ඒ භාවනා කරනකොට ධර්ම නැති මාර්ගඵල මතු වෙනවා, සැප මතු වෙනවා, නිවන. මට්ටමේ මට්ටම නිවන මතු වෙනවා. ලද්දා මුදා නිබුතින් බුඤ්ඤමාන සල්ලියට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි, නොමිලේම හම්බෙනවා. ඒ නිසා බුද්ධාගම අපි යොමු කරන්නේ අප තුළ තියෙන නොමිලේම ලබා ගන්න පුළුවන් අජරාමර සුවයකට. ඒ නිසා ඒගොල් හිඟා කන් නැති රජවරු වගේ ජීවත් වෙන මානසිකව රජ හිතකින් ජීවත් වෙනවා. එහෙනම් බුද්ධාගම අපිට සලකන්න පුළුවන් වෙන්නේ රජ ආගමක් කියලා.